these sentences in the present form. Present form එකෙන් තමයි මේ වාක්‍ය තියෙන්නේ. එතකොට අපිට කියනවා හෙට ඊයේ මම කරවන්න ඊයේ මම පහට නැගිට්ටා. කොහොමද එතකොට මම කියන්නේ මේ වාක්‍ය. ඊයේ මම උදේ පාට නැගිට්ටා. I get up at 5 a.m. in the morning yesterday. I කියන්න මට I verb එක කොහමද දෙන්න ඕනේ? Got up sir. I got up at 5 a.m. මම ඔයාලට අමතර tense එක ඉගෙන ගන්න පුරුදු කරන්න යන්නේ past එක. I got up at 5 a.m. in the morning. Yesterday. ඔන්නේ එතකොට මම මේක මේ ඊයේ කර විදියට තමයි මේ කියුවේ. Yesterday. එතන verbs ටික ඔක්කොම past form එකට හැරෙන්නේ. එහෙනම් ඔයාලට ගෙදරදී practice කරන්න තියෙන මේ ලියපු ඡේදය ඔයාලා ඔයාලගේ spoken book එකේ yesterday දාලා ලියන්න. හරිද? Yesterday දාලා ලියනකොට මේක past tense එකෙන් තමයි හැරෙන්නේ. හරිද? එතකොට now let's practice something. Can you understand what I said? හන් මං කියපු දේ තේරුණාද? එතකොට මේ වාක්‍ය ටික past tense එකට හරවන්න තමයි ඕනේ. නේ? Right. Then let's see the examples. Let's see our right here. How we write the second one? First one is I got up. Then second one, right? You speak. Kian man. Then I brush. Kian ka magkado in? Brush. I brushed. Brush. Oh, but then. අවශ්‍යයිද අර ඒ verbs ටික පොඩ්ඩක් සටහන් කරගන්න පුළුවන් ඒතකොට ගෙදදී ලියන්න ආසේ අපි discuss කරලා තියෙනවා brushed වෙනවා ED එක තමයි right මම මගේ මූණ සේදුවා ඒතර කොහොමද කියන්නේ කතා කරා I washed my face washed වෙනවානේ wash කියන එක ED එකතු වෙලා washed අපි දැන් මේ ටික ගියස තියලා තියෙන එක දිහා බලාගත්තත් හරි ඊළඟ උදේ ආහාරය ගත්තා I had breakfast. එහෙම නැත්නම් I took my breakfast. නේ have අපි දාලා ලිව්වේ. ඒ නිසා ඒක past tense කරා නම් had. Right. Next one. මම බුදුන් වැඳා. I worshiped. I worshiped Lord Buddha. එතකොට ඒ ED එකතු වෙනවා. Worship. මම පත්තරේ කියෙව්වා. E. I read the newspaper. I read the newspaper. Next one. Mama ikola hada pamana neewa. I bath. Bath. Agata D ekak thorada BATHD. Bath. At about 11 a.m. Right. Mama diva ahare gatta. I had my lunch. Have කියන එක had been. ඊට පස්සේ මම පොඩි නිින්දක් දෑවා. I had a nap. After that I had a nap. Had a nap. Then ඊළඟට කියනවා මම සෙල්ලම් කළා මගේ යාළුවන් සමග හවස. I played with my friends in the evening. Evening. Mama අම්මට උදව් කළා. වතුර ගේ. I helped mother. Fetch water. නැත්නම් bring water. I helped. Next one. ඉන්පසු මම මගේ ගෙදර වැඩ කළා.
I done. Past. Mama kala. I did my homework. Do a past form. Make a did. I did my homework. අමතක වෙන අය නෝට් ඩවුන් කරන්න. එතකොට මගේ සහෝදරිය මට උදව් කළා. Then my sister helped me. Helped me. මගේ දෙමාපියන් මාව උනන්දු කළා මගේ අධ්‍යාපන කටයුතු සඳහා. My parents encouraged me to encourage when D එකත් කරන්න අදට encourage me for my studies. මම රූපాయని නරඹුවා. I watched TV. ඊට පස්සේ මම රාත්‍රී ආහාරය ගත්තා මගේ දෙමාපියන් සමග. My birthday. Took my dinner. I had my dinner. I had my dinner with my parents. Pasal na may tapawanan mo ninda tigil. I went to bed. I went to bed at about 9 p.m. Onna, iya api karap deo gane discuss karan gyan ang api simple past tense tamay. Use කරන්න ඔය verb එක past එකට හරවන්න තමයි කරන්නේ හරි හොඳයි ඒක ඔන්න gederaදි past tense එකට හරවලා ඔයගොල්ලෝ ලියන්න හරි එතකොට හරි හරි එතකොට මේකේ අපිට දෙවෙනි කොටසක් තියෙනවානේ මම උදේ පාන්දරින්ම නැගිටිනවා ඊට පස්සේ මගේ අම්මා මේ ඔයාලගේ ඒ speech එකටම වැදගත් වෙන තා කොටසක් තමයි මේකේ තියෙන්නේ අපි අද ඒ ටික කම්ප්ලීට් කරන්න ගමුකෝ නේද හරි බලන්න මම උදේ පාන්දරින්ම නැගිටිනවා එතකොට කොහොමද කියන්නේ I get up early in the morning හරි ඔන්න ලියුවේ නැති අය ලියන්න නැත්තම් මම රෙකෝඩින් දාලා තියෙන්නේ ඔන්න ඒක ආවම අහලා ලියන්නත් පුළුවන් හරි එතකොට මම උදේ පාන්දරින්ම නැගිටිනවා I get up early in the morning ලියන්න පහසු අය ඉන්නවද නැහෙනේ I get up early ගියන කොහොමද මොකද්ද I get up early in the morning මේක කරන්න ඕන ස්පෝකන් පොතේ හන් early in the morning EAR LY early in the morning morning මම පුළුවන් ලියන්න හරි ඊළඟට කියනවා මගේ අම්මා උදේ පාන්දරින්ම නැගිටිනවා අපේ උදේ ආහාරය පිළියෙල කරන් කොහොමද කියන්නේ ඉස්සලා my mother get up early in the morning to parents away food prepare my mother wakes up එහෙම නැත්නම් gets up මොකද my mother කිව්වම එක්කෙනයි ඒක වචනය ඒ නිසා s එකතු කරන්න ඕන හරි එහෙනම් මෙහෙමයි ලියවෙන්න ඕන my mother gets up එහෙම නැත්නම් wake up දෙකින් ඕන ලියන ඉන්න ඕන ලියන්න my mother wakes up early in the morning de paandarin early in the morning ana aramunak kiyanawa ilagada to prepare to dala ona prepare liyan piliyela karanna to prepare breakfast to prepare breakfast Sir,
සර් අවර් බ්‍රෙක්ෆාස්ට් නමේද අපේ කියලා තියනවා මෙතන ඔව් පිළිම කරන්න අපේ උදේ ආහාරය ඔව් to prepare our breakfast To prepare our breakfast. हमने तो माँ आवाज़ आ चंटी का मेरे के दी लगती है ना. अंदर. मामा सूदाना में ना पाँच साल थे आन. ने. I getting ready to go to school. මම සූදානම් පාසලට යන්න. I සූදානම් වෙනවා නම් අපි කොහොමද කියන්නේ? Get ready. Get ready. Get ready. I get ready. තනි වචනයක්. පාසලට යන්න මෙන්න බලන්න ආරම්භණක් තියෙනවා මෙතන. මම සූදානම් වෙනවා එක කොටස පාසලට යන්න යන්න රෙඩි තනි වචනයක්ද නෑ රෙඩි ගෙට් වෙනමයි රෙඩි වෙනමයි ගෙට් රෙඩි යන්න යන්න කියලා එනවා එනවා ටු ගෝ අරමුණක් කියනකොට අපි නිතරම පර්පස් එකක් හදාගන්නේ ඉන්ෆිනිටිව් ටු ගෝ ටු ස්කූල් නේ පාසල ඔව් පාසලට ටු School. To go to school. හරි නේද? එයාගේ මගේ තාත්තා මට උදව් කරනවා සූදානම් වෙන විතර මට සූදානම් වෙන්න කියලා ඕනේ සූදානම් වෙන්න. එතකොට කොහොමද කියන්නේ මගේ father My father help me get ready. ඔව්. My father කියවම ඒක වචනයි. ඒ නිසා helps කියලා එන්න ඕන. subject එක singular නම් verb එක S එකතු කරලා singular කරකට ඔව් helps my father helps me නේ මට helps me අන purpose එකක් තියන ආරමුණා to get ready සූදානම් වෙන්න ඔන්න දැන් අද ඉගෙන ගත්ත ඔයාලා ආරමුණක් හදා ගන්න to get ready helps me to get ready දැන් මේවා හොඳට ගෙදරදී කියවන්න නිතර නිතර හොඳට කියවලා වාක්‍ය හුරු කරගන්න. නේද අපි ලියුවටම වැඩක් නැහැ. මම කියන්න හුරු වෙන්න ඕන. Right. Mama mage udeya ahare gedara di gannawa. Etoka kohomada kiyanne? I have my breakfast at home. I have my breakfast at home. Naththam I take my breakfast at home. 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 Next one. Mama, bus halt එකට පයින් යනවා. කොහොමද කියන්නේ? I work to bus.
I walk to the bus hall. Fine, you know what is the on foot? ඔතන on foot දාන්නේ නැහැ. Work කියලා දාලා තියෙන්නේ ඇවිදගෙන යනවායි කියන එක. එහෙමනම් on foot දානවා නම් අපි කියන්නේ I go on foot. හරි? ඒ මොන්නම් දාන්න පුළුවන් ඉතින් I go on foot to the bus hall. නේ? ඒක කිව්වත් හරි. දැන් verb එක කෙලින්ම දෙකම හරිද එතකොට? දෙකම හරිද? මොකක්ද දෙකම හරි? I go on foot කිව්වත් හරි හොනේ පයින් I go on foot to the bus hall. I walk to the bus hall. I walk. Right. Mata muna gahino magi aluan. I meet my friends. Oh, I meet my friends. I meet my friends. I meet my friends. I meet my friends. Own ma samaga English katha karanawa. They speak English with me. They speak English with me. Make it spoken kiya the past participle anyway. Own kata gana. They speak English with me. Ma samada. They speak English with me. Speak idiom, sir? No. They speak in by present tense. Own kata karana. They speak English. S-P-E-A-K. Speak English with me. Ilangane atta vashayen mama kemathi own samaga English kata karana. Of course, I like to take to them in actually. Oh, actually, of course. Okay, man, deal with you know, in fact. In fact, mama kemathi I like. Oh, I like. And then, mama metana oyalata pattern ekak kiyala denna. Like ekka api me passe study karanawa. Like samaga verb ekak enawa nan avastha dikak tiyena. Ekak to samaga infinitive liyanna puluwa. To ekka infinitive. Harida? එහෙම නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් I like ලියලා verb plus ing ඒ ක්‍රම දෙකෙන් එකක් යන්නවා verb plus ing හරි එක්ක to සමග infinitive ලියන්න ඕනේ එහෙම නැත්නම් verb plus ing දැන් මෙතන බලන්න මොකද්ද මේ කියන්නේ මම කැමති ඔවුන් සමග ඉංග්‍රීසි කතා කරන්න I like To speak English with them. I like to speak. To speak English with them. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් verb plus ing. I like speaking with them. Speaking English කියලා තියෙනවා. Speaking English. With them. Called Kemathi Onika Parchana. I like to speak English with them. I like speaking English with them. Ape Basrate Peravaru Hatayi 30ට එනවා. Our bus, you know. Comes. Our bus comes at 7:30 in the morning. Oh, 7:30 a.m. Dan in the morning dan perawar kiya dinisa a.m.
bus comes අන්න එතන අපි simple present tense එකේ වැදගත් වෙන්නේ අනර ඒක වචන නම් s එකතු කිරීම තමයි ඒක වෙන්න ඕන our bus comes at 7:30 a.m. next one mama mage atha wananawa hadi wahanawa neme mama mage atha wananawa eka kohomada kiyanne i wave my hand එතකොට ඒක එතන නවත්තනවා එතකොට කියලා කියන අපි then it stop then it stop වලට මොකද එකතු වෙනවද s s එකතු වෙනවා it නේ subject එක then it stops there then it stops stops then वचन तीयनवा गलपन देन इट